අයිබෝවන්, බොහොම පුණ්‍යවන්ත සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබට. අද වප්පුර පසළොස්වක පොහොදා නෙතෆම් ශ්වේත පූජා සජීවී පින්කම් මාලාවෙන් ඔබට හැකියාව ලැබුණා බොහොමයක් පින්කම් ශ්‍රවණය කරන්නට නෙතෆම් රේඩියෝ ඔස්සේ. එවැගේම අරලගංවිල විදුමින පිරිවෙන් විහාරස්ථානයේ තමයි නෙතෆම් ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පැවැත්වෙන්නේ. ඒ අතර අපි කල්පනා කළා අදත් ට්‍රැවල් නෙත් සමග දඹදිව වන්දනාවේ යෙදෙන ඔබට මේ උතුම් වූ දඹදිව පුණ්‍ය භූමිය පිළිබඳ, බුදුන් පහළ වූ මේ පුණ්‍ය භූමිය පිළිබඳ කතා බහ කරන්නට පසුගිය පොහොය දිනේ වගේම අදත් මැදිරියට වැඩම කොට වදාළ හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති ආචාර්ය අවසරයි පූජ්‍යපාද නාගුණ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ අපි නමස්කාර පූර්වක පිළිගන්වනවා මේ සන්ධ්‍යාවේදී. අපේ හාමුදුරුවනේ අවසරයි, අපි පහුගිය පොහේ දිනේ ඔබ වහන්සේ මේ ට්‍රැවල් නෙත් මංගල චාරිකාවේ දිලා එහි සිදුවුණු දේ පිළිබඳ අපි කතා බහ කරා. ඒ වගේම අද ඉඳලා අපි හැම පොයකටම මේ දඹදිව විශේෂ සිද්ධස්ථාන පිළිබඳ වෙන වෙනම කතා බහ කරන්න ඕනේ කියලා හේතුණා. ඊට කලින් මට හිතෙනවා අද වප්පුර පසළොස්වක පොහෝ දිනේනේ, අපි මේ පොහෝ දිනයත් දඹදිවත් අතරත් තියෙන සම්බන්ධතාවක්. ඒ නිසා මේ පොහෝ දිනේ ප්‍රධාන වැදගත්කම් වන්නේ අද මේ වස් මහා පවාරණේ සිද්ධ වීම. ඊට අමතරව තියෙන වැදගත්කම් එක මේ වැදගත්කම් එකට අමුණුම අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තාමත්ම වටින උතුම් පොහෝ දවසක් අද වප්පුර පසළොස්වක පොහෝ දවස. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි බොහෝ ඓතිහාසික දෑ සිද්ධ වෙච්ච අද වගේ දවසක් දඹදිවත්, ඒ වගේම දඹදිව තලයේ තියෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවන කාල පරිච්ඡේදයත් අතර ලොකු සම්බන්ධයක් මේක ගලප ගන්න පුළුවන්. එහෙම. ඒ නිසා විශේෂයෙන්ම සමීර, අපි බුදුරජාණන් වහන්සේගේ බුදු ජීවිතය ගැන කතා කරාම අවුරුදු 45ක් බුදු බවට පත් වෙලා වැඩ වුණානේ. එහෙම. ඊන් පස්වෙනි වසරේ තථාගතයන් වහන්සේ තවුදිසා දෙවිලෝට වැඩම කරලා මාතෘ දිව්‍යරාජයන් ප්‍රධාන දෙවියන්ට අභිධර්ම දේශනාව සිද්ධ කළා. තුන් මාසයක්නේ. තුන් මාසයක්. ඒ වස්තුන් මාසයේ අවසන් වෙලා තථාගතයන් වහන්සේ දඹදිව තලයට වැඩම වීම, එහෙම නැත්නම් සංකස්සපුර වැඩම වීම සිද්ධ වෙන්නේ මේ වගේ උතුම් ඔය දවසක. අපේ හල තියෙන අපේ හාමුදුරනේ, දැන් සජීවීව දෙවියන් දකින්න මිනිසුන්ට අවස්ථාවක් ලැබුණ බොහොම උතුම් අවස්ථාවක් මේ අවස්ථාව කියලා. මොකද දැන් බුදුරජාණන් වහන්සේ නැවත දඹදිව තලයට වඩිනකොට දෙවිවරුන් රන් හිනිමගක් මවලා උන්වහන්සේට මේ වැඩම කිරීමේ අවස්ථාව උදා කරලා දෙනවා. ඒ අවස්ථාවේ මිනිසුන්ට දෙවියන් දකින්න ලැබුණ අවස්ථාවක්. එහෙම නේද අපේ හාමුදුරනේ? සැබවින්ම ලෝක විවරණය සිද්ධ කරපු වටිනාම අවස්ථාවක්, මේක ආශ්චර්යන්ත අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කරනකොට සක්දෙව් රජතුමා පුතු කුඩ සහිතව, මහා බ්‍රහ්මතුමා චාමර සලමින් රන් හිනිමගකින් බුදුරජාණන් වහන්සේව වඩම්මන දෙපැත්තෙන් රිදී ඉනිමගවල්. ඉතින් දෙවිවරු දෙපැත්තේ හිට සාදුකාර දෙමින් පරසතු මදාරා ආදී මල්ලුලින් හැසී ගැවසීගෙන මේ පූජාව සිද්ධ කරනවා. මහ පුදුමය කියන්නේ දිව්‍ය ලෝකයේ සියලු දෙවියන් ආදී සියල්ලම මනුෂ්‍යයන්ට පේන්න ලැබුණා. ඒක සුවිශේෂී අවස්ථාවක් සමීර. ලෝක විවරණය කියන්නේ ඒකයි. ඒ අවස්ථාවේදී පුදුම විදිහේ බුද්ධාලම්බන ප්‍රීතියක්, බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය ගැන බොහෝ පිරිසක් පැහැදුනා. එතට සංකස්සපුරයට වැඩම කරපු අවස්ථාව අදත් දඹදිව ගියාම ඔබ ට්‍රැවල් නෙට් සමග ඔය සංකස්සපුර පුණ්‍ය භූමියට යන්න වාසනාව ලැබෙනවා. ඒ පැරණි මහා චෛත්‍යරාජන් වහන්සේ පවාද අපට දකින්න තියෙනවා. ඒ නිසා ඒ සංකස්සපුර වැඩම වීම සිද්ධ වෙලා තියෙන්නේත් අද වගේ උතුම් බොහෝ දවසක් නිමිති කෙටගෙන. එහෙනම් ඒ උතුම් අවස්ථාවේදී මොන වගේ දේවල් සිද්ධ වුණාද, ශාසන ඉතිහාසයේ කොයිතරම්ම වටිනවද කියන එක අපි මේ සාකච්ඡාවේදී ඉස්සරහට අපි ටික ටික කතා කරමු. දැන් මේ සංකස්සපුරයෙන් බුදුරජාණන් වහන්සේ නැවත දඹදිව තලයට වැඩම කරන අවස්ථාව වගේම අපි දන්නවා භික්ෂුන් වහන්සේ කෙනෙක් විදියට ගත්තාම, ගිහියන් විදියට ගත්තාම අපි දකින මහා පින්කම් මතෙන් ප්‍රමුඛතම පින්කම කරගන්න සිදුවෙන අවස්ථාවක් තමයි වස් පවාරණය කියලා කියන්නේ. මොකද කඨින පින්කම් මෙලෙබෙන්නේ මේ පොයත් එක්ක. අපි හැමතැනම අපි ඒකනත් කෙටියෙන් මතක් කිරීම වටිනවා. ඇත්තටම පෙරවස සමාදන් වූ භික්ෂුන් වහන්සේලා, උපසපන් භික්ෂුන් වහන්සේලා ඇසල පොහොය දවසේ, කියන්නේ ජූලි පොහොය දවසේදී වස් ආරාධනාව ලබාගෙන ඉඟනතුරුව
පෙරවස සමාදන් වීම සිද්ධ වුණා ඇසළ පොහොය දවසේ. කියන්නේ ජූලි මාසේ පොහොය. එතකොට මේ මාස කීපය ගිවාගෙන වස්තු මාසය අවසන් වෙලා මහා පවාරණයේ පවාරණයේ වීම සිද්ධ වෙන්නේ වප්පුර පසළොස්වක පොහොය දවසේ. ව්‍යවහාර ඔක්තෝබර් මාසේ පොහොය. එතන මේ වස් මහා පවාරණයෙන් පස්සේ තව ඉතිරි මාසයක් තියෙනවා. ඒ මාසයේ ඒට කියන්නේ කත්තික මාසයේ, එහෙම නැත්නම් චීවර මාසයේ කියලා කියනවා, එහෙම නැත්නම් කඨින මාසයේ කියලා කියනවා. එහෙනම් කඨින පින්කම් ආරම්භ වන පොහොය දවසත් වප්පුර පසළොස්වක අදවැනි පොහොය දවසේ. එතකොට දවස් 30ක් තියෙනවා අපිට මේ මාසයේ පුරාවට මේ ලෝකේ මහානීයම පින්කම් ටික සිද්ධ කරගන්නට ලෝකවාසී සදැහැති බෞද්ධයන්ට මේ කඨින මාසයේ පුරාවට වාසනාව ලැබෙනවා. ඔබ දන්නවා නිතෆම් රේඩියෝව ට්‍රැවල් නෙත් මේ සියලු දෙනාම එකතු වෙලා දඹදිව කඨින මහා පුණ්‍යෝත්සවය සඳහා දායකත්වය ලබා දෙන්නටත් කටයුතු කරමින් සිටිනවා. පසුගිය පළමු වනදා ඒ සුගත චීවරය විවීමේ කටයුතු, එහෙම නැත්නම් සුගත චීවරය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කළා. ඒ වගේම දඹදිව බුද්ධ ගයාවේ පවත්වන කඨින මහා පින්කමේ කඨින චීවරය සැකසීමේ කටයුතු සිද්ධ කරන්නට කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී අපට හැකියාව ලැබුණා. ට්‍රැවල් නෙට් සමග එකතුවයි මේ සියලුම පින්කම් අපි සිදු කරන්නේ. ඊළඟ කණ්ඩායමට මේ කඨින මහා පින්කමට එක්වන්නටත් බොහොම පින්කම් තියෙනවා කියන මේ පණිවිඩයත් අපි මතක් කරන්න ඕනේ මේ අතරේ. අපේ හමුදුරුවනේ දැන් අපි පහුගිය පොය දවසේ කතා කළ ඔබ වහන්සේ මේ මංගල ගමනට, එහෙම නැත්නම් අපේ මුල්ම ට්‍රැවල් නෙට් චාරිකාවට උපදේශකත්වයෙන් අනුශාසකත්වයෙන් එක්ව නිසාම කොයි විදිහෙද මේ දේ සිද්ධ වුණේ කියන එක දැන් අපි නැවත වතාවක් මේ පොහෙත් මතක් කරන්න ඕනේ. අපි හාමුදුරුවනේ දැන් අලුතෙන් කණ්ඩායමක් නැවත සූදානම් වෙලා ඉන්නවා මේ දඹදිව වන්දනාව සඳහා යන්නට. ඔවුන්ට විශේෂයෙන් ඔබ වහන්සේට දෙන්න පුළුවන් උපදෙස් මොනවද? දැන් පළවෙනි චාරිකාවට එක්වුණු පිරිසත් එක්ක කල්පනා කරනකොට කොයි වගේ උපදෙස්ද දෙන්න තියෙන්නේ? සැබවින්ම බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න යන ගමනක් මේ. එහෙම බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් පමණකට අපි දැනමැනගෙන අවබෝධයක් ඇතිව සකසාගත් සිතක්, සකසාගත් ඇවතුම් පැවතුම් ඇතුව මේ ගමන යන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටිය දඹදිව තලයට වඩිනකොට යනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව පිළිබඳව හොඳ හැටි හැඟීමක් දැනීමක් නොතිබුණොත් අපිට ඒ ගමන අමතක වෙනවා. අපි යන්නේ බුදුරජාණන් වහන්සේට වඳින්නද කියන අදහසත් ඇතැම් පිරිසට ඇති වෙන්න පුළුවන්. එබැයි වාසනාව තමයි අපි ට්‍රැවල් නෙත් ආයතනයේ අපි සමග ගියපු සියලුම සදහැවතුන් බුද්ධාලම්බන ප්‍රීතියෙන්ම තමයි මේ සියලු කටයුතු කළේ. ඇත්තටම සමීර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඒ ස්ථානවලට යනකොට අපේ සදහැවත් පිරිස බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඒ කටයුතු වල යෙදුණා. හැම කෙනෙක්ටම පුදුම විදිහේ මානසික සුවයක්, මානසික සැනසෙල්ලක් ඇති වුණා. අර පිළිවෙලක් ඇතිව බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න, වත් පිළිවෙත් ධර්මවල යෙදෙන්න, ඒ වගේම ඇඳුමේ, පැළඳුමේ, ඇවතුමේ, පැවතුමේ හිටියේ සෑම කටයුත්තක්ම බොහෝම පිළිවෙලට සිද්ධ වුණා. ඒ නිසා ඇත්තට මේ ගියපු හැම කෙනෙක්ම අපට මතක් කරේ ස්වාමීනි අපි ආයේ වතාවත් දෙවතාවක්වත් ට්‍රැවල් නෙත් එක්ක වන්දනාවට සහභාගී වූ ස්වාමින් වහන්සේත් කොහොම හරි වඩින්ට කියලා. ඉතින් මම කොහොම හොඳයි මමත් පුළුවන් හැම වෙලාවෙම ඒ සඳහා සම්බන්ධ වෙන්නම් කියලා. ඒ නිසා ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුදු ජීවිතයේ 45 වසරයක් මුළුල්ලේ ඒ අමා ධර්මයේ දේශනා කරන ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩි උන් හැම ස්ථානයකටම යනකොට අපට ඇති වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානවල වැඩ වුණා නේද? වැඩ සිටමින් මේ ධර්මයේ දේශනා කරලා අසංකේය ගණන් සත්වයන්ට අමා ධර්මයේ දේශනා කළා නේද? අපිත් කොයිතරම් භාග්‍යවන්තද බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කරපු මේ උතුම් පුණ්‍ය භූමිය ඇවිත් වන්දනා කරගන්න ඒ අතීත ස්මරණය අපේ ජීවිතයේ ප්‍රායෝගිකව අත්විඳින්නට, ඒ සුවේ විඳගන්නට අනේ අපි කොච්චර වාසනාවන්ත වුණාද කියලා අපට ලොකු මනෝභාවයක් ඒ අවස්ථාවේදී ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපි උපාසක උපාසිකාවන්ට විතරක් නෙවෙයි සමීර මේ තරුණ මහත්තුරු පවා ඇස්වල කඳුළු පුරවගෙන සතුටු කඳුළෙන් ඒ ගමනාන්තය දැක්කා. ඉතින් ඒ නිසා ඇත්තටම බුදුරජාණන් වහන්සේ දකින්ට ධර්මයේ තුලින් ඇත්තයි. වක්කලියෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ තුලින් දකින බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය හිතේ කැටි කරගෙන බුදුරජාණන් වහන්සේ අවුරුදු 19ක්
වැඩවුණු දෙවුරම් මහවිහාරයට පිවිසෙනකොට ඒ බුදු සුවඳ බුදු සිසිල දැනෙනවා. ඒ දැනෙන අපිට හැඟෙන ඒ සුවය වචනවලට පෙරලන්න මම සමාර්ථ වෙන්නේ නැහැ. අපේ හැමතරෙන ඔබ වහන්සේත් එතනදී තව හොඳ දෙයක් කම අපේ තරුණ පිරිසත් කිහිප දෙනෙක් එක්ක හිටියා කියලා. දැන් බොහෝ විට මේ ට්‍රැවල්නි තරහා හෝ අපි මේ දඹදිව වන්දනාචාරිකා සංවිධානය කරනකොට කියන දෙයක් තමයි මේ අපේ අම්මවයි තාත්තවයි මේ දෙයට යවන්න ඕනේ, එහෙම නැත්නම් අපේ සීයා යාචි මේ දෙයට යවන්න ඕනේ කියලා කියනවා මිසක් ටිකක් තරුණ පිරිස මේ වගේ දේවල් වඳින්න යන්නේ තමන්ගේ වයස සම්පූර්ණ වුණා මේ වගේ දේවල් එක. ඇත්තටම තරුණ කාලයේදී මේ වගේ සිද්ධස්ථානයක් දැක බලා වැඳපුදා ගන්න එක දැන් වයසට ගිහිල්ලා මේක සමහර විට උන්ට තමන්ගේ නිතින් හරියට දැක බලා ගන්න බැරි වෙන්න පුළුවන්. මේ තරුණ වයසේදී නේද අපේ හැමතැනම මේ දේවල් කිරීම වැදගත්කම තියෙන්නේ. ඔව් ඇත්තටම මධ්‍යම වයස මහලු වයස තරුණ වයස කියන මේ කාල තුනේදීම අපි කුසල් ධර්ම වලේ දෙන්න ඕනේ, යහපත් දේ කරන්න ඕනේ. එනමුත් දැන් මහලු වයසට යනකොට ජීවිතේ ගොඩක් කටයුතු ඉවරයි. විශ්‍රාමික වයසක්නේ මහලු වයස කියන්නේ. ඒ නිසා තමයි බොහෝ වෙලාවට මහලු වයසේදීම මේ පින්කම් ආදී මේ කටයුතු තල්ලු කරලා දාලා තියෙන්නේ. නමුත් තරුණ වයස කියලා කියන්නේ ජව සම්පන්න වයස, අයෝමය වයස. ඒ කාලෙහිදී නෝනත් හොඳට තියෙනවා, කායික ශක්තියක් තියෙනවා, විමසන්න පුළුවන් බුද්ධියක් තියෙනවා. එතකොට බොහොම පහසුවෙන් ඒ කටයුත්ත සාධනය කරගන්න පුළුවනි. දැන් අපි හිතමු දැන් ගිජුකුළු පර්වතයට අපි යනවා බුදුරජාණන් වහන්සේ වැඩුණු සුගන්ධ කුටිය වන්දනා කරන්න. ඉතින් ගිජුකුළු පර්වතයට අපි යනකොට ඇවිද ගන්න කියා ගන්න අපහසු කෙනෙකුට නම් ඒ අවස්ථාවේදී එක අපහසුකම් එන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ඒ තරම් මේ කියන තරම් අපහසුවක් නැහැ. මොකද අපේ රටේ වැඩිහිටි කන්ද වදිනවා නම්, වැඩිහිටි කන්දට යනවා නම්, එතකොට ගිජුකුළු පර්වතේ ඒ තරම් අපහසු නැහැයි කියලා කිව්වොත් මන් නිවැරදි. නමුත් ඒ ගිජුකුළු පර්වතයට යනකොට දැන් නිරෝගීවන්ත දැන් සමීර තරුණේ. හරිද? එතකොට සමීරට හරි පහසුයි. අවුරුදු 80ක් විතර ගිහිපා තම ඉතින් අල්ලගෙන හරි යන්න පුළුවන් බැරි නෑ. ඒ පණිපෙල් හදලා පිය ගැටපෙල්ලේ පහසුකම් ඔක්කොම තියෙනවා. නමුත් අර තරුණ කාලයේදී ඒ කටයුතු වල යෙදෙනකොට බොහොම පහසුවෙන් කායික පහසුවෙන් කරගන්නට පුළුවන්. එකක් ඒ කාරණේ. අනිත් එක හොඳට නුවණින් විමසන්න පුළුවන් ශක්තිය තියෙනවා තරුණ වයසේදී. ජව සම්පන්න භාවයත් එක්කලා. ඒ නිසා තරුණ වයසේදී මේ කටයුතු වල යෙදුනම මහලු වයසේදී ඔය හාන්සි පුටුවක වාඩි වෙලා නිදහසේ තරුණ කාලයේ කරපු යහපත් ක්‍රියා ගැන කුසල් ගැන ආවර්ජනේ මේ පුණ්‍යමය ආවර්ජනය කරන්නට පුළුවනි. ඉතින් මහලු වයසෙත් යන්න පුළුවන් නම් බොහොම වටිනවා. තරුණ වයසේ ඊටත් වැඩිය වටිනවා. ඉතින් ඇත්තටම අපිත් සමග ට්‍රැවල් නෙත් හරහා වැඩම කරපු ගමන් කරපු ගියපු අය අතර වැඩි පිරිසක් හිටියේ තරුණ පිරිස. හැබැයි ගියපු මහලු අයත් තරුණ පිරිස වගේ තමයි කටයුතු කළේ. ඒගොල්ලන්ත් හරිම බොහොම උද්යෝගිමත් වේ කටයුතු වල යෙදුණා. ඉතින් එහෙම බහින රෝගයක් ඒ ඇත්තුන්ට ඇති උනේ නැහැ. අනිත් එක එයාට සියලුම පහසුකම් බොහෝම පහසුවෙන් කටයුතු කරන්නට ට්‍රැවල් නෙට් සංවිධානය කරලා තිබුණා. ඉතින් ඇත්තට මේකට ඒ කාරණාවලටත් අපි පුණ්‍ය අනුමෝදන් කරන්න ඕනේ. ඒ නිසා තරුණ වයසේ තරුණ තරුණියන්ට අපි ආරාධනා කරන තාරුණ්‍ය ඔබේ සදහම් යාත්‍රාව සඳහා එකතු වෙන්න කියලා. හොඳයි, එහෙමනම් අපි තවදුරටත් මේ දමතිව අසිරිය පිළිබඳ කතා බහ කරන්න සූදානම්. අපි ඔබට මතක් කළා වගේම අද අපි තෝරාගත් විශේෂ පින්බිමක් පිළිබඳ කතා බහ කරනවා මේ වප් පොහේ දවසේ මේ සවස් වරුවේ. රැඳී ඉන්න පූජ්‍යපාද ආචාර්ය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ සමග තවත් විනාඩි කිහිපයකින් විරාමයකින් අනතුරුව නැවතත් හමු වෙමු. පසලොස්සක පොහෝදා අපි නැවතත් කතා බහ කරන්නේ මේ දඹදිව අසිරිය පිළිබඳ ට්‍රැවල් නෙට් සමග ඔබ වන්දනා වේදන අතර ඒ වන්දනාව නිසි වන්දනාවක් කරගන්න කොයි විදිහටද හරි විදිහටම දඹදිව වඳින්නේ කියලා කතා බහ කරන්නට ඔබට ඒ සඳහා නිවැරදි සූදානමක් ලබා දෙන්නයි අපි සූදානම් වෙන්නේ. ඒ සඳහා අදත් වැඩම කොට වදාළ ආචාර්ය
පූජපාද නාගර සද්දාලෝක හිමියන් සමගයි අපි කතා බහ කරමින් ඉන්නේ. අපි හැමතුරුනේ අද පොහොය දිනේ වැදගත්කම් පිළිබඳ කතා බහ කරද්දී ඔබ වහන්සේ සඳහන් කළානේ දැන් බුදුරජාණන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා මේ 3 මාසයක් පුරාවට අභිධර්මයේ දේශනා කරලා මාතෘ දිව්‍ය රාජ්‍යයට එනන්තරව සංකස්සපුරයෙන් තමයි මේ දේවාරෝහණය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙන්නේ. දැන් මේ සංකස්සපුරය කිව්වහම අපි අහලා තියෙන දෙයක් තමයි සතර අවිජිත ස්ථානවලින් එකක් තමයි සංකස්සපුරය කියලා කියන්නේ. ඒ වගේම දඹදිව තියෙනවා මෙවැනි ස්ථාන හතරක්. අපිට කියන්නේ සෑම බුදුවරයෙක් මේ විශ්වය පහළ වෙන සෑම බුදුවරයෙක්ම මේ ස්ථාන හතර පරිහරණය කරනවා කියලා. මේක බොහොම ආශ්චර්යමත් සිද්ධියක් අපේ හැමදෙන්න අපි ඒ ස්ථාන හතර මොනවද කියන එක පැහැදිලි කරලා දෙමු. අපි අර විශේෂ ස්ථාන ගැන හඳුනා ගන්නවා වගේම සැබවින්ම අවිජිත ස්ථාන කියලා කියන්නේ සියලු බුදුරජාණන් වහන්සේලා අමතක නොකර අත් නොහර ස්පර්ශ කරන වාසනාවන්ත භාග්‍යවන්ත පුණ්‍ය භූමීන්. එවැනි අවිජිත ස්ථාන හතරක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙලා පවතිනවා. එනම් සාරා සංකල්ප ලක්ෂ ගණන්, අටාසංඛීය කල්ප ලක්ෂ ගණන්, සෝලසාසංඛීය කල්ප ලක්ෂ ගණන්, සද්ධාධික, වීර්‍යාධික, ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේලා ඒ සියලෝම අභිනීහාරිය ධර්මයන් සම්පූර්ණ කරලා ඒ බෝධිසත්වයන් වහන්සේලා යම් තැනකද ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙන්නේ ඒ උත්තරීතර පුණ්‍ය භූමිය තමයි බුද්ධගයා ශුද්ධ භූමිය. එහෙනම් බුද්ධගයා ශුද්ධ භූමිය කියන පුණ්‍ය භූමිය තමයි මේ විශ්වයේ මේ ලෝකයේ මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ නාභිය කියලා කියනවා. එතකොට මේ කල්පාන්ත විනාශයේදී හැර ඉන් මොනම හේතුවකින්වත් ඔය බුද්ධගයා භූමියේ විනාශයට පත් වෙන්නේ නැහැ. එනම් මේ විශ්වයේ තියෙන නාභිය. එනම් මේ ලෝකේ පහළ වුණා නම් යම්තා බුදුරජාණන් වහන්සේලා ඒ සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධගයා ශුද්ධ භූමියේදී තමයි ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වුනේ. දසදහසක් ලෝක ධාතු කම්පා කරවමින් මාර පරාජය කරමින් ඒ සියලු දේ සිද්ධ වෙන පුණ්‍ය භූමිය. එතකොට අපි එහෙමනම් වන්දනා කරන්න යන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් පහළ වෙච්ච තැනද? නෑ, මේ දක්වාම මේ ලෝකයේ පහළ වෙච්ච සියලුම බුදුවරයන් වහන්සේලාගේ බුද්ධත්වයේ සිද්ධ වෙච්ච පුණ්‍ය භූමියකට බල කොයි තරම් වටිනවදනේ. ඒ නිසා ඒ බුද්ධගයා භූමිය අවිජිත ස්ථානයේ වශයෙන් සඳහන් වෙනවා. සියලු බුදුරුන්ගේ උප්පත්තිය උතනයි. එනේ බුදුභවයේ උපත. බුදුන් වහන්සේගේ උපත නෙවෙයි. බුදුවරයෙක් බිහි වෙන්නේ එතන. එහෙම. ඊළඟට ඒ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන උත්තමයන් වහන්සේ බුදු බවට පත් වෙලා මංගල ධර්ම දේශනාව සිද්ධ කරන ස්ථානය බාරාණසී ඉසිපතන මිගදාය. එහෙම. එතන බාරාණසී ඉසිපතනේ මිගදායේ තමයි ඒ පුණ්‍ය භූමියේදී තමයි සියලුම බුදුවරයන් වහන්සේ ප්‍රථම මංගල දේශනාව සිදු කරනු ලැබෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ඒ බුදු සිරිතට අනුවම බාරාණසී ඉසිපතන මිගදායේදී පංචවර්ගීය භික්ෂුන් වහන්සේලාට ධම්මචක්ක ප්‍රවර්තන සූත්‍රාන්ත දේශනාව සිද්ධ කළා. එතකොට ඒ උතුම් දේශනාව අහලා 18 කෝටියක් බ්‍රහ්මරාජවරු අනාගාමීලා හිටි. අනාගාමී බ්‍රහ්මරාජවරු අරිහත් ඵලයට පත්ව අමාමහ නිවන සාක්ෂාත් කරගන්න හේතුණා. ඒ වගේම කොණ්ණඤ්ඤ තාපසයන් වහන්සේ යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං යමක හේතුන්ගෙන් හටගත්තනම් ඒ හේතු වෙනස් වී යනකොට ඵලයක් නැති වෙනවා කියන සත්‍ය වූ ඥානීයට අවිච්ඡ වූ ප්‍රසාදයට එහෙම නැත්නම් සෝතාපන්න ඵලයට පත් වෙලා අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. ඒ දේශනාව සිද්ධ කරන වෙලාවෙත් මේ මහ පොළොව කම්පා වෙමින් සාදුකාර දීලා තියෙනවා. මේ මහ පොළොව කම්පා වෙලා තියෙනවා. මහ පොළොව කම්පා වීම කියලා කියන්නේ දැන් අපි භූමි කම්පාව කියලා කියනවාගේ දෙයක් නෙමෙයි. එහෙම. දැන් භූමි කම්පාවක් සාමාන්‍ය සිද්ධ වෙනකොට සත්වයන්ට දීපොළවලට හානි සිද්ධ වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ බුදු ජීවිතයේ ආශ්චර්ය වෙනුවෙන් සිද්ධ වෙන මේ භූමි කම්පාව කියලා කියන්නේ ඒ කියන්නේ මහ පොළොව කම්පා වීම නිසා කුරා කූඹියෙකුටවත් හානියක් සිද්ධවන්නේ නැහැ. ඒක තෙමීම. ඒ කියන්නේ මේ මහ මිහිකතම ඒ බුදු ගුණයට ගෞරව පිණිස කම්පා වෙන්න පටන් ගන්නවා. අතරක් නැර කම්පිත වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ නිසා ඒ උතුම් ආශ්චර්ය පවා මේ බරණැසී ඉසිපතනේදී සිද්ධ වුණා. මංගල ධර්ම දේශනාව සිද්ධ කරනකොට ඒ අවස්ථා දෙකක් මම කිව්වා. ස්ථාන දෙකක්. කියන්නේ බුද්ධගයා ශුද්ධ භූමිය ඊළඟට පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කරු බරණැසී ඉසිපතනේ. ඊළඟට සාවත්ති නුවර එහෙම නැත්නම් සැවැත් නුවර දිව්‍ය රම්ම වෙහෙර එහෙම නැත්නම් දේවරම්
මහවීර එම නැත්නම් ජේතවනාරාමය ජේතවනාරාමය අනාථපිණ්ඩික සිටුවරය විසින් ඉදිකොට බුදුසසුනට පූජා කරපු මහවීර අං ඉන්නේ ඒ භූමිය ඉතාමත්ම වැදගත් භූමියක් මොකද සියලුම බුදුරජාණන් වහන්සේලාගේ වාස කුටිය එම නැත්නම් සුගන්ධ කුටිය ඔය දේවරම් මහවිහාරය තමයි ඒ සමීර ප්‍රතිෂ්ඨාපනය වෙන්නේ මේ ලෝකෙ මිතුවක් පහළ වුණු සියලුම බුදුරජාණන් වහන්සේලා සැතපෙන වැඩ ඉන්න කුටියම තමයි අද මේ සුගන්ධ කුටිය. කොච්චරනම් වටිනා තැනක්ද බලන්න. එතකොට දැන් අපි වන්දනා කරපු ඒ සුගන්ධ කුටි පරිශ්‍රයම තමයි බුදුරජාණන් වහන්සේලා හැම බුදුරජාණන් වහන්සේ නමක්ම වැඩ ඉන්නේ සැතපෙන්නේ පරිහරණය කරන්නේ. ඒ නිසා අවිජිත භූමියක් වශයෙන් උත්තරීතර පුණ්‍ය භූමියක් වශයෙන් දේවරම් මහා විහාරය සඳහන් වෙනවා. ඊළඟට අපි අර ඉස්සල්ල විස්තර කරපු සංකස්සපුර පුණ්‍ය භූමිය. තව්තිසා දෙව්ලොවින් අභිධර්ම දේශනාව සිද්ධ කරලා ඉන් පස්සේ මනුලොවට වැඩම කරවීම ලෝක විවරණය සිද්ධ වෙන්නේ ඒ අවස්ථාවේදී. මහ පුදුමාකාර වාසනාවන්ත ආශ්චර්යවන්ත අවස්ථාවක් ලෝක විවරණය සිද්ධ කළා කියන්නේ. දැන් තව්තිසා දෙව්ලොව හිට බුදුරජාණන් වහන්සේ විජම්බන දේශනාව සිද්ධ කරලා චිත්ත චෛසික රූප නිර්වාණ කියන මේ සතර පරමාර්ථ ධර්ම තමයි අභිධර්ම පිටකේ සඳහන් වෙන්නේ. ධර්මස්කන්ධ වශයෙන් 42000ක් ධර්මස්කන්ධයේ ඇතුළත් වෙනවා. ඒ දේශනාව අහලා මාතෘ දිව්‍ය රාජතුමා සෝවාන් ඵලයේ පිහිටාගත්තා. ඉන් අනතුරුව මනුලොවට වැඩම කරනකොට ඒ දෙව්ලොව සියලු අසිරියේ සියලු දෙවිවරු ඒ දෙවිවරුන්ගේ පූජා ගෞරව සම්මාන සියල්ලම මනුස්ස ලෝකේ මනුස්සයන් ඔක්කොටම පෙවුනේ වෙලාවේදී. එහෙම. ඒ රත්තරන් ඉනිමගකින් බැබළෙන රත්තරන් ඉනිමගකින් බුදුරජාණන් වහන්සේ පහළට වැඩම කරගෙන එන සක්දේව රජතුමා ඒ වගේම මහා බ්‍රහ්මතුමා මුතු කුඩේ අල්ලගෙන චාමර සලමින් දෙපැත්තේ දෙවිවරු මල් වරුසා වහිමින් බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කරනවා තවතිසා දෙව්ලොව හිට. එතකොට ඒ ආශ්චර්ය බලන්න දකින්න දසදහස් ලක්ෂ කෝටි සංඛ්‍යාත මිනිස්සු එක රාශිය වුණා. ඒ අවස්ථාව පුදුමාකාර වාසනාවන්ත අවස්ථාවක්. ඔය අවස්ථාවේදී සිරිවර්ධන කියලා බොහෝම පුණ්‍යවන්ත තරුණයෙක්, හරි පුණ්‍යවන්තයෙක්. මේ පුණ්‍යවන්ත තරුණයා ඔය සංකස්සපුරයේ ඔය භූමියට ඇවිදින් තියෙනවා. පිරිස සාදුකාර දෙන වෙලාවේ ඉදිරියෙන්ම මේ ඉඳලා තින්නේ මේ සිරිවර්ධන. එහෙම නැත්නම් සිරිවර්ධන කියන මේ බොහොම යෝන් බොහොම රූමත් ජව සම්පන්න අයෝමයේ පුරුෂ රත්නය. ඉතින් බුදුරජාණන් වහන්සේ දැකලා පුදුම පැහැදීමටපත් වුණා. බුදුරජාණන් වහන්සේ අනේ මේ දිවියන්ගේ මෙච්චර වැඳුම් ලබනවාද? දිවිවරු දිව්‍ය ලෝකේ පංචතූර්ය වාදනය කරමින් ශබ්ද පූජා පවත්වමින් සුවඳ දුමින් මලින් ආදීන් ගෞරව කරන ඔක්කොම දැන් දිව්‍ය ලෝක අතරක් නැර සියල්ලම අනාවරණය වෙමින් පේනවා බුදුරජාණන් වහන්සේ ලෝක විවරණේ වෙලා. ඒ අවස්ථාවේදී අපේ ශාසනයේ ඉරහඳ වගේ බැබළුණු සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිළිගන්ට 500ක් ශිෂ්‍යයන් වහන්සේලා සමග සංකස්සපුරී ඉන්න අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ ඒ සමග ඒ ප්‍රශ්න සාකච්ඡා උත්තර සාකච්ඡාවෙන් අනතුරුව මේ ශාසනයේ ප්‍රඥාවන්තම භික්ෂුන් වහන්සේලා අතර අගතනතුරු ලබන්නේ. ඉතින් ඒ සිද්ධියත් මේ සිරිවර්ධන කියන තරුණයා මේ වාසනාවන්ත පුරුෂ රත්නයේ දැකලා පැවිදි වෙනවා ශාසනය අරිය මෛත්‍රිය නමින්. එවෙන කවුරුත් නෙවෙයි මතු ලෞතුරා බුදුබවට පත් වෙන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. සාදු 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 කියලා අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. මොකද ඒ වගේ බොහොම වටිනාකම් රසක් අනාගත බුද්ධ වංශය වෙනුවෙන් වටිනාකම් රසක් සිදුන බොහෝ දිනයක් තමයි මේ වප්පුර පසළොස්වක බොහෝ දිනේ කියලා කියන්නේ අපි හඳුරන්නේ. ඇත්තටම ඉතින් ඒ නිසා සමීර ඒ සංකස්සපුරේට අපි පෞගිය දවස්වල වැඩම කරපු වෙලාවේදී අනේ මේ තරම් වාසනාවන්ත පුණ්‍ය භූමියක් නේද අපි මේ ස්පර්ශ කරන්නේ, අපි අපේ දෙපා කොයිතරම් වාසනාවන්තද, අපි කොයිතරම් භාග්‍යවන්තද කියලා, අපේ දැස් කොච්චර වාසනාවන්තද කියලා ඒ අවස්ථාවේදී අපිට ඇති වුණා. බුදුරජාණන් වහන්සේ රත්තරන් ඉනිමගින් වැඩම කරනවා, දෙපැත්තින් පරිවාර ඉනිමගවල් පහළ වෙලා දෙවිවරු දෙපැත්තෙන් එනවා. එතකොට ඒ අවස්ථාවේ සිරිවර්ධන කියන මේ මහබෝසතාණන් වහන්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අරිය මෛත්‍රී නමින් පැවිදි වෙන්න වාසනාව ලැබනවා. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ
ප්‍රඥාවන්ත උතුමන් අතර ශ්‍රාවකයන් අතර අගතනතුරු ලබනවා. ඉතින් මෙවැනි මහා උත්තරීතර දේ සිදුවෙන අතර බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාමින් මේ ප්‍රදේශයේම ආලෝකමත් කරමින් දෙවි බමුණුන්ගේ සද්ධාදී ගුණ ධර්ම බුදුරජාණන් වහන්සේ විසින් පහළ කරවන්ට ඒ බුද්ධාචරයේ මවා පාමින් උන්වහන්සේ මනරුවට ශ්‍රීපාද පත්මේ තබනවා. ඉතින් එවැනි උතුම් පුණ්‍ය තලයක් පුණ්‍ය භූමියක් අපි සිහි කරනකොට අපි කොයිතරම් වාසනාවන්තද. ඒ නිසා තමයි අපි දා කරුණාවෙන් මතක් කරන්නේ මෙවැනි අවජහිත ස්ථාන සියලු බුදුවරයන් වහන්සේලා අත් නොහරින මේ උතුම් ස්ථාන අපිට මිනිස්සු වෙච්ච වෙලාවේ බෞද්ධයෝ හෝ අබෞද්ධ වෙන්න පුළුවන්. මිනිස්සු ජීවිතයක් ලැබුව වෙලාවේදී අපි එංගලන්තයට, ඇමරිකාවට, ජර්මනියට, ඉතාලියට, ප්‍රංශයට, ඇමරිකාවට යන්නවට වඩා බුදුරජාණන් වහන්සේ නම් මේ තුන් ලෝකයේ ශ්‍රේෂ්ඨම මහා ප්‍රඥ උත්තමයන් වහන්සේ පහළ වී මේ ලෝකයට සැනසීම ලබා දුන් ඔන්න ඔය පුණ්‍ය භූමි ටිකවත් වන්දනා කරගන්න භාරත දේශයට ගිහින් දඹදිව තලයේ උත්තර ප්‍රදේශයේ මධ්‍යම දේශයේ වන්දනා කරගෙන බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න ලැබුණොත් ඒක ලැබෙන්නේම ඇත්තටම පින තියන අයට පමණයි. මුදල් තිබුණට බෑ, ධනේ බලයේ තිබුණට බෑ, පිනම එන්න ඕනේ හිත නැමෙන්නේ ඒ සඳහා. දැන් ඔබ හිතන්න ඕනි අපි ලබන අවුරුද්දේ හරියනවා නම් අද හිට සතියේ සතිය හරි රුපියල් හරි එකතු කර ගන්නවා නම් ඔබට මම හිතන්නේ ඒ ගමන යන්නේ තරම් අපහසුතාවයක් නැහැ. හැබැයි මුදල් තිබුණට බෑ මේ සඳහා ඔබේ පූර්ව පිනකුත් එන්න ඕනේවයි. එරෙන ට්‍රැවල් නෙත් අපි උනන්දු වන්නේ මේ විදිහට අර්ථාන්විතව දඹදිව වන්දනාචාරිකාවක් ඔබට ලබා දෙන්නට, විශේෂයෙන් අපේ නාගොඩ සද්දාලෝක හිමියන් වගේ අපේ අසංග පීඨෝරයන් වහන්සේලාගේ උපදෙස් අනුශාසනා නිරන්තරයෙන් මුහු කරගෙන මේ ගමන වඩාත් අර්ථවත් කරන්න ට්‍රැවල් නෙත් උත්සාහ කරනවා. අපි එහෙමනම් අර අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන පුණ්‍ය භූමිය පිළිබඳ මීළඟ විරාමයෙන් අනතුරුව සාකච්ඡා කරන බවට පොරොන්දු වෙමින් තමයි තවත් කෙටි විරාමයක් ලබා ගන්නෙ. එහෙමනම් අපි නැවත වතාවක් එක්ක ඉන්නේ දඹදිව ආසිරිය පිළිබඳ ට්‍රැවල් නෙට් සමග කරන මේ සාකච්ඡාවට. පූජ්‍යපාද නාගොඩ සද්ධාලෝක හිමියන් සමග තමයි මේ දඹදිව අපූර්ව ආසිරිය අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි හැමදෙරුනේ මේ සතර අවිජිත ස්ථාන පිළිබඳ කතා බහ කරනකොට එහි එක් ස්ථානයක් තමයි සවැත්නුවර දෙවුරම් වෙහෙර, එහෙම නැත්නම් ජේතවනාරාමය. අපි බොහෝ පිරිත් සූත්‍රවල අහන තැනක් තමයි සාවත්තියං ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමය කියන මේ වචන කිහිපය. ඉතින් මේ ජේතවනාරාමය මෙතරම් වැදගත්කමක් උහුලන්නේ කොහොමද අපි හාමුදුරුවනේ? අපි දැන් අවිජිත ස්ථානයක් විදිහට සියලු බුදුවරුන් වැඩිම වස් කාලයක් වැඩවාසය කරන්න මෙතන බුදුන් වහන්සේගේ මේ මහා ගන්ධ කුටිය තියෙන මෙතන. ඇයි මේ ස්ථාන මෙතරම් වැදගත් වෙන්නේ අපි හාමුදුරුවනේ? සැබවින්ම බුදුරජාණන් වහන්සේලා මේ ලෝකියම් තාක් පහළ වුණා නම් ඒ බුදුරජාණන් වහන්සේලා කොච්චර ප්‍රමාණයක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත්, ගංගා නම් ගඟ දඹදිව තියෙන ಭಾರತයේ තියෙන සුවිශාලම ගංගාවයි. ඒ ගංගා නම් ගඟ ආරම්භ වන්නේ හිමාල පර්වත මුදුනෙන්. දැන් හිමාල පර්වත මුදුනේ හිට ගංගා නම් ගඟ ආරම්භ වෙලා යම් තැනකදී මහසાગරියට වැටෙන්නේ, මුහුදට වැටෙන්නේ, ඒ දක්වා දුර ප්‍රමාණය විශාලයි. ඒ දක්වා ඒ කඳු මුදුනේ හිට මුහුද දක්වා තියෙන වැලියට ප්‍රමාණය කොච්චරක්ද කියලා ඇහවොත් අපට කියන්න බෑ. ට්‍රැක්ටර් මෙච්චරක් තියෙනවා, කියුබ් මෙච්චරක් තියෙනවා, කිලෝ මෙච්චරක් තියෙනවා කියලා වැලි ප්‍රමාණය කියන්න බෑ කියනවා. එහෙනම් යම් තහක්ද ගංගා නම් ගඟ ආරම්භ වෙච්ච තැන හිට මුහුදට වැටෙන්නේ ඒ දක්වා තියෙන වැලියට ප්‍රමාණයටත් වැඩිය ලෞතුරා බුදුවරයන් වහන්සේලා මේ ලෝකේ පහළ වී වදාළා. අපේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ 20 අසංකේය කල්ප ලක්ෂයක් තිස්සේදී මේ පාරමී ගමන පැමිණෙද්දී 512,000කට අධික සර්වඥයන් වහන්සේලා සම්මුඛ වෙලා තියෙනවා. එහෙම බලන්නකො, ලක්ෂ 5කුත් 12,000කට අධික ඒ 20 අසංකේය කල්ප ලක්ෂයකදී මේ කාල පරිච්ඡේදය. ඒතර මේ සියලුම බුදුරජාණන් වහන්සේලා ඔන්න ඔය කියන සවැත්නුවර ජේතවන නම් වූ ඒ මහ උයනේ ස්ථාපිත
සුගන්ධ කුටියේ තමයි ජීවමානව වැඩුණ ජීවිතේ වැඩිම කාලයක් සාදු සාදු කියලා සතුටටපත් වෙන්න පුළුවන්නේ. අනිවාර්යයෙන්ම අපේ හැමතරනේ දැන් මේ සවැත් නුවර ජේතවනාරාමේ දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලය තුල මේ සවැත් නුවර ජේතවනාරාමේ නමින් හැඳින්වුවා. එතකොට අපේ හැමතරනේ දැන් මීට පෙර 15 බුදුරජාණන් වහන්සේලාගේ විවිධාකාර වූ කාල සීමාවල මේ භූමිය එකම ස්ථානය වුණාට මේ නම වෙනස් වෙනව නේද අපේ හැමතරනේ? සැබවින්ම නම් වෙනස් වෙනවා. ඒ කාලවලදී ඒ දැන් දඹදිව දැන් අද අපි කියනවා දඹදිව කියලා. එහෙම. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ කේතුමති රාජධානිය කියලා තමයි දඹදිව එදාට හඳුන්වන්නේ. දැන් අපේ ලංකාද්වීපය වුණත් අද අපි ලංකාව කිව්වට ඊට කලින් බුද්ධ කාලේ ලංකාව වෙනම නමක් කොහෙද තියෙනව කරකොල දිවීන කියලා කියලා. ඔය වගේ ඒ නාම සම්මුති වෙනස් වෙන්නට පුළුවන්. නමුත් නාම සම්මුතිය වෙනස් වුණාට භූමි භාගය වෙනස් වන්නේ නැහැ. ඒ නිසා දැන් ඔය ජේතවනාරාමය ගැන ඔබතුමා විස්තර විවරණ අහද්දි මට මේ සිහිපත් වුණේ දැන් ඔය දෙවුරම් විහාරය ඉදිවෙච්ච විදිහ මහ පුදුම ආශ්චර්යවන්ත දෙයක්. මොකද දැන් අනාථපිණ්ඩික මහසිටුවර යනේ දෙවුරම් මහ විහාරයේ නිර්මාණය කරන්න නිර්මාණය කරලා පූජා කළේ. ඉතින් මේ අනාථපිණ්ඩික සිටුවරයා සවැත් නුවර තමයි වාසය කරේ. සවැත් නුවර මහසිටුවරයා. අද නම් මහැමැතිතුමා වාගේ කියලා කිව්වොත් හිතන්න පුළුවන්. ඉතින් ඒ මහසිටුවර සවැත් නුවර මහසිටුවරයයි රජගහ නුවර මහසිටුවරයයි දෙන්න හොඳම යාළුව දෙන්න. බොහොම හිතමිත්‍රයි. ඒ කොයිතරම් හිතමිත්‍ර වුණාද කියනවනම් අනාථපිණ්ඩික සිටුවරයා සවැත් නුවර හිටියේ එතුමගේ සහෝදරියක් රජගහ නුවර මහසිටුවරයට විවාහ කරලා දුන්නා. දැන් එතකොට මොකද වුනේ? යාළුකම ඥාතිත්වයකට පත් වුණා. දැන් දෙමස්සිනෝ එකටම කියුණා. දෙමස්සිනෝ බවට පත් වුණා. දැන් නෑකම බවටම පත් වුණා. ඉතින් වෙළඳාම තමයි මෙය කරන්නේ. ගල් 500 ගණන් දහස් ගණන් අරගෙන ගිහින් වෙළඳාම ඉන්න එක දවසක් රජගහ නුවරට ඇවිදිල්ල හිටියා. සවැත් නුවර හිට අනාථපිණ්ඩික සිටුවරයා සුදත්තනේ නම. සුදත්ත සිටුවරයා. ඉතින් ඇවිල්ලා ඉන්නකොට මේ ගෙදර hali කලබලයක්. හරිම කලබලයක්. ඒවල් පිරිසිදු කරනවා, වකුණු දැල් කඩනවා, මල් සරසනවා, ආසන හදනවා. ඉතින් එහව රජ කෙනෙක්වත් එනවද? සිටු කෙනෙක්වත් එනවද? මැති ඇමති කෙනෙක්වත් එනවද? මේ භෝජන සංග්‍රහයක්ද මේ ලෑස්ති කරන්න කියලා අහනෝ විස්තර. එළ රජගහන වල මහ සිටුවරය කිනෝ නැහැ. රජ කෙනෙක් එනව නෙවෙයි. සිටු කෙනෙක් මැති ඇමති කෙනෙක් එනව නෙවෙයි. තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා කිව්වා. ඒ වචනේ කියනකොට බුද්ධද කියලා ඇහුවා. මොකද ඇහුවේ? බුද්ධ බුදුරජාණන් වහන්සේ පළවෙනිතර ඇහුවා. එහෙමම සිහි නැති වුණා. තුලත් සිටුවරයට එහෙමම සිහි නැති වුණා. බුද්ධ කියලා අහනකොට හිත පිනා ගිහින් එපමණ සද්දා එහෙමම සිහි නැති. එහෙම. ටික වෙලාවකින් සිහිය ලැබගෙන ආයව ඇත්තටම බුද්ධද? එහෙම. ඔව්. ඒ තුන් ලොක්ම අවබෝධ කරපු බුද්ධ බුදුරජාණන් වහන්සේ ආයෙ සිහිය නැති වුණා. එහෙම. තුන්වෙනි වතාවේ සිහිය ඇතර ඒ තරම් සද්ධා මේ බුද්ධ කියන වචනේ කල්ප ලක්ෂ ගණන් හොය හොයා ආපු මහා පිංගෙති කෙනෙක් සුදත්ත. ඒ පුදුම අවස්ථාවක් ඒක. ඒ පාරව කොහේදී භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන්නේ කියලා හැව. පස්සිනාගෙන් රජගහනුවර මහසිටුවරයාගෙන් කිව්වා සීත වනයේ වැඩ ඉන්නවා කිව්වා. රජගහනුවර සීත වනය. අනේ බුදුරජාන් වහන්සේ මට දැන් දකින්න යන්න බැරිද? දැන් මේ මධ්‍යම රාත්‍රියේ මේ වෙලාවේ යන්න බෑ. උදෑසන යන්න පුළුවන් කිව්වා. දැන් හිතේ පුදුම විදිහේ සතුටක්. අර මහා නිධානයක් හම්බුනාම ඇති වෙන සතුට තියෙන්නේ. ඉතින් දැන් රෑ නිින්ද යන්නේ නැහැ. සුදත් සිටුවරෙන් නිින්ද යන්නේ නැහැ. දැන් අනාදිමිටි සිටුවරෙන් නිින්ද යන්නේ නැහැ. දැන් රෑ මධ්‍යම යාමේ නැගිටිනවා. දැන් එළි වෙලා කියලා බලනකොට තහමත් කරවලයි. දෙපාරක් තුන් පාරක් නැගිටිනවා. දැන් මේ ඉලිවිලා යන්න සීත වනයේට. එහෙම. කොමින් හරි අවසානයේදී නැගිටලා නැහැ මම යනවයි කියලා ගියා සීත වනයේට. යනකොට දෙවිවරු දැක්ක මෙතුමාගේ පුණ්‍ය මහිමේ. දෙවිවරු අඳුර නැති කරලා ආලෝකය ලබලා දුන්නා. දෙවිවරු ආලෝකය දීලා මේ අඳුර යන්නේ. ගිහින් යන ගමන් අනේ බුද්ධ 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 කියන වචනේ හිත හිතා යනවා. ඒ තරම් සතුටක් නැහැ තව. විසුදත්ත හිතනවා සැබවින්ම බුද්ධ නම් සැබවින්ම සරුවක්ඥ නම් මගේ පෙර නම කියලා මම අමතත්වා ඒ උත්මය කියලා හිතේ අදිෂ්ඨාන කරන් යනවා. සීත වනයේට යනකොටම බුදුරජාණන් වහන්සේ ඒහි සුදත් සුදත් මෙහි එන්න කියලා කතා කරනවා. එතකොටම තේරුම් ගන්නවා
මේ උත්තමය ඒ කාන්තිම බුද්ධයි මේ උත්තම ඒ කාන්තිම වැඳ වැටුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට වැඳා සීතවනේදී වැඳලා ඇහුව ස්වාමීනි සුවසේ විවේකයෙන් සැතපුනාද කියලා ඇහුවා. ඒ පාර බුදුරජාණන් වහන්සේ ගාථා දෙකකින් විස්තර කරනවා මේ ලෝකේ සැපසේම සුවසේම සැනසිල්ලේම සැතපෙන නිදියන උතුමන් අතර පහසුවෙන්ම සැතපෙන උත්තමයෙක් තමයි මමත්. ඇයි රාගය නැති ද්වේෂය නැති මෝහය නැති නික්ලේශී හිතක් ඇති මට මොන දුකක්ද මං ඉඳා හිතේ සැපෙන්ම සැතපුණා කියලා දේශනා කරනකොට ඒ කෙටි දේශනාවෙන්ම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයේ පිහිටගෙන අනාථපිණ්ඩික සිටුවරය ඒ වෙලාවේදී අමා මහ නිවන සාක්ෂාත් කරගනු ලැබෙනවා. බලන්න ඒ අවස්ථාවේදී සිටුවරය බුදුරජාණන් වහන්සේ ඇහැවි සම්මුතියක් ස්වාමීනි සුවසේ සැතපුණාද? උන්වහන්සේ පරමාර්ථයට උළුගැන්වුවේ කොහොමද? මේ ලෝකේ සැපසීම සතුටින්ම සැතපෙන්නේ මම. ඇයි? මගේ හිතේ කෙලිස් නැහැ. කෙලිස් තියෙන අයට සැපසේ නිඳ යන්නේ නැහැ. එතනින් පැහැදුනා ඒ දේශනාව අහලා එතුම සෝවාන් වෙලා නිකන් හිටියේ නැහැ. ස්වාමීනි මම ජීවත් වෙන්නේ සවැත් නුවර කියන මහ නුවර. ඒ නුවර මම ඔබ වහන්සේට උටියක් ආරාමයක් හදලා පූජා කරනවා. ඔබ වහන්සේ වඩිනවා නේද කියලා හැව ආරාධනා කළා. හොඳයි බුදුරජාණන් වහන්සේ නිහඬව පිළිගත්තා. ඒ අනුව ඉක්මනින්ම ගියා සවැත් නුවරට. ගියා ගිහිල්ලා බැලුව හැම තැනම නගරයේ තියෙන හොඳම තැන හම්බ වුණා. හැබැයි ඒ ඉඩම ජීත කියන කුමාරයාගේ. ජීත කියන කුමාරයාගේ මංගල උයන මිල කරන්න බෑ. ඒ කියන්නේ මිලක් දීම කරන්න බෑ. ඒ තරම් වටිනා භූමියක්. ඉතින් ජීත කුමාරයාට ගිහින් කිව්වා මට මේ ඉඩම ඕනේ කියලා. ඉතින් ඉඩම ඕනේ කවට එකපාරටම කැමති වුණේ නෑ. ඒ පාර මෙතුමා මොකද කරේ? රං කහවණු ගෙනල්ලා අර මුළු ජීත කුමාරයාගේ ජීත භූමියේම ඇතුරුවා කියනෝ ගණේට. එහෙමයි. නිකන් දුරින් දුර නෙවෙයි ගණටම ඇතුරුවා. ලංකා වැහිලම යන රංකාවණු වලින් ඇතුරුවා. ජීත කුමාරයා පුදුමයටපත් වුණා. මෙතුමා මේ නොවටිනා තරම් මහා ධනයක් මේ වපුරන්නේ මේ කටයුත්ත නම් එසේ මිසේ කටයුත්තක් නෙවෙයි. ඇහැවා කිව්වා මේ තුන් ලොවක්ම අවබෝධ කරපු උත්තමයටයි මේ කුටිය හදන්නේ. අනේ එහෙනම් මේ භූමිය මම නිකම්ම දෙනවා කියලා ඉඩම දුන්නා. අර රංකාවන ඔක්කොම ටික එයයි කිව්වා මේකත් ගන්න මේ විහාරය හදන්න හදන්න ඉදි කරන්න. ඒ අනුව 54 කෝටියක් වේදම් කරලා දේවුරා මහා විහාරයේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පූජා කරගෙන ඒ මහා පුණ්‍ය නිධානය අපේ අනාථපිණ්ඩික මහසිටුවරයා ලබා ගත්ත පමණක් නෙවෙයි එතුමා බුද්ධ ශාසනයේ අග්‍රදායක බවට පත් වුණා. ඔය දේවුරා මහා විහාරයේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 19ක් වසර 19ක් වස් 19ක් වැඩිම කාල පරිච්ඡේදයක් වැඩ ඉඳියා. ඒ වගේම විනය දේශනා සූත්‍ර දේශනා ආදී බොහෝ දේශනාවන් මේ දේවුරා මහා විහාරයේදී බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා. ඒ නිසා තමයි ඔබතුමා මතක් කළා වගේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජීතවනේ අනාථපිණ්ඩිකසාරාමේ කියලා බුදුරජාණන් වහන්සේ හැම බොහෝ දේශනාවකම මේ ජීතවනාරාමේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ උන්නේ කියලා සඳහන් වෙනවා. ඒ නිසා ඒ දේවුරම් විහාරයට යනකොට ඔබට මේ සියල්ල මැවෙන්න ඕනේ මනසේ. අනේ භාග්‍යවත් හරියත් බුදුරජාණන් වහන්සේ මේ සුගන්ධ කුටියේ නේද වැඩ උන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම සභාව එහා පැත්තේ තියෙනවා. ඒ ධර්ම සභාවේ නේද වැඩ උන්නේ. එදා ගිසාගෝතමී පටාචාරා වැනි අසරණ මව්වරුන්ට සැනසීම ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ උන්නු පුණ්‍ය භූමිය නේද මේ කියලා දැන් චිත්‍ර ගෝපතිතුමා ඇතුළු 84,000ක් පිරිස සෝවාන් ඵලයට පත් වෙන්නේ. චිත්‍ර ගෝපතිතුමා අනාගාමී වෙලා හිටියේ. අනිත් පිරිස සෝවාන් ඵලයට පත් වෙන 84,000ක් දෙනා ওই දේවුරම් මහ භූමියේදී. ඒ නිසා මේ උතුම් දෑ සිද්ධ වුණු මේ ඓතිහාසික පුණ්‍ය භූමිය අවිජිත ස්ථානයක් කියන එක අපි නැවත නැවත කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දේවුරම් විහාර භූමියට ප්‍රවිෂ්ඨ වෙන ස්ථානයේ ඉඳන් ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු සුවඳ බුදු ගුණය බුදු සිසිල පින තියෙන සදැහැති ඥානවන්තයයට හොඳ හැටි දැනෙනවා හැඟෙනවා. ඒ නිසා ඒ උතුම් දේවුරම් මහ විහාර භූමිය බුදුරජාණන් වහන්සේ වැඩ උන් නේවාසික
විහාරස්ථානය විහාර මාලිගාව අදත් ඒ භූමිය අපට දකින්න ජීවමානයි. ඉතින් නිසා ඒ භූමිය ඔබ දැකගෙන වැඳගෙන පමණක් නෙවෙයි, සුගන්ධ කුටියට සමීර ගියාම ඒ සුගන්ධ කුටිය හිස තියාගන්න සුළු වෙලාවක් බුදුගුණ හිතන්න, අනේ මේ මම හිස තියන් ඉන්නේ සිරිපතුල් ස්පර්ශ කරපු මේ භූමිය නේද. සාමාන්‍ය සුගන්ධ කුටියේ ලැබුම් කුටිය බුදුරජාණන්සේ වැඩවුණු සැතපුණු කුටිය අඩි 8ක් 7ක් දිගපළල වගේ පුංචි ප්‍රමාණයක්. ඉතින් ඒ අපි ඒ ස්ථානයේ වැඩම කරලා හිස තියාගෙන බුදුගුණ සිහි කරලා තමයි අපි අපේ ගමනේදී වන්දනා කළේ. ඒ නිසා ඒ භූමිය තියෙන වටිනාකම පිවිතුරු බව අද රැකිලා තියෙන අවුරුදු 2000 ගණනක් ගිහිල්ලා, ඒ වගේ මේ ආසන්නයේ අනිත් රහතන් වහන්සේලා වැඩුණු කුටි හැමතැනම දකින්නට ලැබෙනුයි. අතර නොයෙක් තුරුලතාවන්ගෙන් හැසී ගැවසිනු මල් සුවඳින් සිසිලසින් ඒ වගේම පරිසර සෞන්දර්යයෙන් අපේ සිත් net නිවමින් සනසමින් මේ ගමන net නිවන අපේ net රේඩියෝවේ ට්‍රැවල් net හරහා මේ උතුම් වන්දනාව සිද්ධ වෙනවයි කියන එක මගේ ධාර්මික අදහසයි. කොයිතරම් කාලයක් අග්‍ර උපස්ථායක ධූරේ දරු ආනන්ද හිමියන් ඔය ගන්ධ කුටියට සැරිසර නැද්ද අපි හඳුරන්නේ නේද? ඉතින් අපිට මේ දේවල් හිතින් මවා ගන්නට වර්තමානයේ වන විට අපේ හාමුදුරනේ මේ ජේතවනාරාම පින්දිමේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සුගන්ධ කුටි, රහතුන් වහන්සේලා වැඩ සිටි කුටි, එහෙම නැත්නම් මේ ධර්මදේශනා පවත්වන ලද ධර්මදේශනා මණ්ඩපේ මේ සියල්ලම හඳුනාගෙන නිශ්චිතව සලකුණු කරලා තියෙනවා. ඒ ස්ථාන වර්තමානයේ කොහොමද අපි හාමුදුරනේ, වර්තමාන තත්ත්වය කොහොමද කියලා අපි කෙටියෙන් පැහැදිලි කළොත්? සමෙන්ම බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ජීවිතයේ දමදිව් ඡාත භූමියේ හිට දැන් අවිචිත ස්ථාන වශයෙන් සැලකෙන බුද්ධගයා සුද්ධ භූමිය, වාරාණසී සිපතන භූමිය, ඒ වගේම ජේතවන භූමිය, සංකස්සපුර, ඒ ස්ථාන හතර වගේම බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ උප්පත්ති සිද්දුරු නේපාල දේශයේ ලුම්බිනිය, කුසිනාරාවේ උපවර්තන සාල වනය කියන මේ හැම ස්ථානය පිළිබඳවම උපගුත්ත මහරහතන් වහන්සේ තමයි මුලින්ම දේශනා කළේ, ආවර්ජනය කළේ මෙන්න මේ ස්ථානවල තමයි මේ දේ සිද්ධ වුණේ කියලා උපගුත්ත කියන මහරහත් උත්තමයන් වහන්සේ. එතකොට ධර්මාශෝක මහරජතුමා ඒ හැමතැනම ශිලා ස්තම්භ පිහිටෙව්වා. ඒ අනුව ඉතින් ඔය අනුව මහරහතන් වහන්සේ විසින් ආවර්ජනය කරලා පෙන්නපු භූමි මහරජතුමා විසින් ස්ථාපනය කළ, ප්‍රතිෂ්ඨාපනය කළ සාක්ෂි දරුවා. ඉන් පස්සේ ඉන්දියාවේ දඹදිව වගේම භාරත දේශයේ පුරා විද්‍යාඥවරු නොයේ කැණීම් කළ හේතු සාධක අරගත්ත, එතනින් නොනැවති කනිංහැම් කියන ශ්‍රේෂ්ඨ පුරා විද්‍යාඥතුමා එතුමාගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ ඒ හැම භූමියක්ම එතුමා පරේෂණයට ලක් කළා, එතුමා ඇවිදලා ඒ සියලු වාර්තා සකස් කළා, කනිංහැම් වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් එතුමා මේ ලෝකේ කනිංහැම්තුමා කියලා කියන්නේ ශ්‍රේෂ්ඨම පුරා විද්‍යාඥතුමා. එතුමා බෞද්ධයෙක් නෙවෙයි. ඉතින් නමුත් එතුමා ඒ සියලු දේ ලෝක ඓතිහාසික උරුම වශයෙන් එතුමා නම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි තහවුරු කිරීමක් මේ වෙන විටත් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ පහළ වෙච්ච මේ උත්තරීතර පුණ්‍ය භූමිය දඹදිව, ඒ බුද්ධගයා ආදී ඒ භාරත දේශයේ මධ්‍ය දේශයේ කියන එක කිසිම තරකයකින් තොරව පිළිගන්නට පුළුවන්කම තියෙන එකක් උපගුත්ත මහරහතන් වහන්සේ විසින් ආවර්ජනය කළ දුන්නා. ඒ සඳහාම සාක්ෂි අදත් දරනෝ අශෝක කුළුණු අදත් තියෙනවා. ඉතින් නමුත් අර මේ ලෝකයේ දිහා බැලුවම අපිට ඉන්නවා ලෝකෙ මිනිස්සු අන්ධය, සමහරක් අය S2 මසැසින් අන්ධයි, සමහරක් අය නුවණින් අන්ධයි. ඉතින් මසැස කියන්නේ පේන S2. ඉතින් පේන S2 පෙවුනත් නුවණින් අන්ධ වෙච්ච පිරිස් නොඑක් අදහස් ප්‍රකාශ කරමින් බුදුන් උපන්දේශය ලංකාවයි කියමින් ප්‍රලාප දුඩවන මානසික අසහනකාරී අසනීප තත්ත්ව වලින් පෙළෙන පිරිස් ඕනතරම් මේ රටේ නැතුවා නොවේ. ඉතින් ඒව අසනීප ස්වභාවයන්, ඒවා සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න කියන එකයි අපේ කාරුණික මෛත්‍රී අදහස. මේ පෝය දවසේ රෝහලකටවත් ගිහින් ඒ නිසා අමමත් හරි කැමති, මම හම්බන්තොට නිසා අනේ හම්බන්තොටයි බුදුන් උපන්නේ කියන්නේ මට නම්බුවක්, ඒක ලොකු නම්බුවක්. නමුත් එහෙම කියන්න බෑ, බොරු කියන්න බෑනේ.
බුදුරජාණන් වහන්සේ පහළ වුණේ දඹදිව කියන එක අපි නෙවෙයි කියන්නේ පුරාවිද්‍යාඥවරු. කණින්හැම් වාර්තාව තියෙනවා. ඒ නිසා ඊටත් වැඩි ඉතින් විද්‍යාඥවරු අද පහළ වෙලා වැනි පලාපොදුඩු වනකොට ඒ සම්බන්ධයෙන් බුද්ධිමත්තුන් බොහොම නිහඬ උපේක්ෂා සහගත වීමයි වෙන්ට ඕනෑ. ඉතින් මේවා ව්‍යාපාර ජාවාරම්භවට පත්වෙලා ඉතින් අපිට තේරෙනවා මේ පිරිස කොයි පැත්තටද තල්ලු වීගෙන යන්නේ කියන එක. ඉතින් අපි ඇත්තට සුවපත් වේවා කියලා මෛත්‍රී වඩමු. හොඳයි අපේ හැමදෙරෝනේ, එහෙනම් අපිට අද ලැබී තිබෙන කාල සීමාව මේ විදිහට අවසන් වෙද්දී ලබන සතියේත් බුදු චරිතය තුළ බුදු දිවිය තුළ වැදගත් වන ස්ථානයක් පිළිබඳ ට්‍රැවල්නෙට් සමග සාකච්ඡා කරන බලාපොරොත්තුවෙන් තමයි අපි සමුගන්ට සූදානම් වෙන්නේ. ඒ සඳහා අපව දැනුවත් කරන්නට නිතිපතාම ට්‍රැවල්නෙට් සමග එක්ව අනුශාසනාවෙන් සද්ධර්මානුදේශනයෙන් අපව බොහොම පොහොසත් කරන හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති ආචාර්ය අවසරයි පූජ්‍යපාද නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා කියලා අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අදට සමුගන්නේ ලබන පොහෝ දිනේත් මෙවැනිම සාරගර්භ වූ සාකච්ඡාවක් සමග ඔබත් සමග හමු වන බලාපොරොත්තු වෙන මම සමීර බණ්ඩාර වීරකෝන්. Love me.